ඊයේ වන විට නුවන්ගොඩ බ්‍රැන්ඩ් එක්ස් කක්මන්ත ශාලාවේ සේවකයන් සියලුම දෙනාගේ PCR පරීක්ෂණ කළා. දැන් ඔවුන්ගේ ආශ්‍රිතයින්ගේ සහ ඒ වගේම ඒ ප්‍රදේශයේ තියෙන සමාජයේ PCR පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. ඒ වගේම කාසල් කාන්තා රෝහලේ ඉන්න ගැබිනි මාතාවකට COVID-19 රෝගය වැළඳී ඇති බවට වාර්තා වුණා. මේ මාතා මේ කාන්තාව වැඩ කරන්නේ තවත් කක්මන්ත ශාලාවක මේ කක්මන්ත ශාලාවට සේවාවන් සපයන තවත් කක්මන්ත ශාලාවක් තවත් ආයතනයක්. ඒ නිසා මේ බ්‍රැන්ඩික්ස් ආයතනයම සම්බන්ධ රෝගියෙක් විදියට තමයි අපි ඇව හඳුනාගන්නේ. ඒ වගේම ඇය සේවය කරන ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලයේ PCR පරීක්ෂණ අද දවස තුල සිදු කරනවා ඇති. ඒ වගේම මේ අඳුනාගත් රෝගීන් සියලු දෙනාම අපි රෝගින්ගේ බොහෝ දෙනෙක් මේ වන විට රෝහල් වලට ඇතුල් කර තියෙනවා. ඒ වගේම තවත් රෝගීන් සුළු පිරිසක් ඉන්නවා. තවමත් රෝහල්ට ඇතුල් කිරීම සඳහා කටයුතු කරමින් පවතිනවා. ඒ සඳහා අංගොල ජාතික බෝවන රෝග මධ්‍යස්ථානය, ඒ වගේම වැලිකන්ද රෝහල, ඉරණවිල රෝහල, මිනුඅංගොඩ රෝහල, කාත්තංකුඩිය, තෙල්දෙනිය, නෙවිල් ප්‍රනෑන්ඩු රෝහල, මුල්ලේරියාව, හම්බන්තොට, රඹුක්කන සහ කඹුරුගම කියන රෝහල් වලට මේ රෝගීන් ඇතුල් කරලා තියෙනවා. ඒ වගේම හෝමාගම, අඹම්පොළ සහ ලග්ගල පල්ලේගම යන රෝහලුත් COVID-19 රෝගීන් ඇතුළත් කිරීම සඳහා දැන් සූදානම් කරමින් පවතිනවා. මේ අවස්ථාවේදී COVID-19 සමාජය තුළ ඇති හරි නැත්නම් ඒකට කාන්දු වෙලායි තියෙන පිළිබඳව ලොකුම අවධානම තියෙන ගම්පහ දිස්ත්‍රික්කේ. ගම්පහ දිස්ත්‍රික්කය තුළ යම්කිසි කෙනෙකුට ශ්වසන ආබාධ තත්ත්වයක් එනවා නම් කැස්ස සම්ප්‍රතිශා උණ උගුරේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාවය වගේ දෙයක්, ඒ වගේ අය තම ළඟම තියෙන රජයේ රෝහලකට පැමිණීම තමයි අපි නිර්දේශ කරන්නේ. ඇවිල්ලා තමුන්ගේ රෝග තත්ත්වය පිළිබඳව කිව්වහම වෛද්‍යවරුන් විසින් තීරණය කරනවා ඇති උන්ට COVID-19 සඳහා PCR පරීක්ෂණයක් කළ යුතුද, නිරෝධායනය කළ යුතුද, රෝහලට ඇතුළත් කළ යුතුද කියලා ඒ අනුව කටයුතු කරන්න. එතකොට රෝහලට පැමිණෙන විට අත හොඳට සබන් දාලා සෝදලා, ඒ වගේම මුඛාවරණයක් පැළඳගෙන එන්න ඕන, පෞද්ගලික වාහනයක් පාවිච්චි කරන්න ඕන. පොදු ප්‍රවාහන සේවාවන් වල ඒක එහෙම සුදුසු නැහැ. යම්කිසි විදියකින් කෙනෙකුට ප්‍රවාහන අපහසුකම් තියෙනවා නම් ඔවුන් ළඟ තමුන්ගේ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට, මහජන සෞඛ්‍ය පරීක්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට දැනුම් දීමෙන් අවශ්‍ය පහසුකම් සපයා ගන්න පුළුවන් වේවි. එතකොට ඔවුන් උපදෙස් දෙවි කළ යුතු සුදුසුම දේ. ඒත් ප්‍රදේශවල සියලුම ශ්වසන රෝග තියෙන අය රෝහල් වලට ඒකකාශී වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේ අය කරන්න පුළුවන් හොඳම දේ තමයි තමුන්ගේ ගෙදරට නිවසට වෙලා ඉඳගෙන මේ රෝග තත්ත්වය පිළිබඳව විමසිල්ලෙන් සිටින එක. ඒ වගේම ඔවුන් තමුන්ගේ ගෙදර ඉන්නකොටත් මුඛාවරණයක් පැළඳගෙන අත හොඳට පිරිසුදුව තබාගෙන අනිත් අයගෙන් වෙන් වෙලා ඉන්න එක ඉතාමත්ම සුදුසුයි. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.